දැන් අපේ රට අර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අභියස මේ මහා පිපුරුම එක්ක තමයි අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. සෑම තැනකම මලකඳන් ගොඩ ගැහිමින් තියෙනවා. මහා පාරවල් වල ඒ වගේම රථ වාහන ඇතුලේ ඒ වගේම නිවෙස් ඇතුලේ මිනිස්සු මිය යමින් තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන වලින් මේ තත්ත්වය අඩුවෙන් හුවා දැක්වුවත් සියලුම ලෝක වෛද්‍ය විශේෂඥින්ගේ සංඛ්‍යාලේඛන විද්‍යාඥින්ගේ දත්ත විශේෂඥින්ගේ මතය අනුව රට ඩෙල්ටා ප්‍රභේදයේ පිපුරුමට දැන් ලක්වෙමින් දහස් ගණන් මිය යමින් දසලක්ෂ ගණන් ප්‍රමාණයකට රෝගය ආසාදිත වෙමින් මුළු රටම අපායක් බවට අද පරිවර්තනය වෙමින් තිබෙනවා. මේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා තමයි මේ තත්ත්වය මේ රටට උදා වුණේ කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. පළමුවෙන්ම මේ රෝගය මේ රටට ඇතුල් වෙච්ච දවසේ ඉඳන්, ඒ කියන්නේ 2020 ජනවාරි මාසේ ඉඳන් මේ රෝගය පාලනය කිරීම සඳහා විශේෂඥ උපදෙස් ගත්තෙත් නැහැ, විශේෂඥව සහභාගී කරගත්තෙත් නැහැ, විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළෙත් නැහැ. විශේෂඥව වෙනුවට විශේෂඥ සහතික තියෙන එහෙයියෝ පත් කරගත්තා මිසක් ස්වාධීන විශේෂඥෝ සෑම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෑම ශේෂ්ත්‍රයකින්ම පිටමං කරගෙන එහෙයියන් එතෙන්ට දාලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ ඉඳන් අමාත්‍ය ධුරයේ ඉඳන් එහෙයියෝ පිරිසක් පත් කරගෙන මේක ඉදිරියට ගෙනියන්න හැදුවා. ඒ වගේම මෙවැනි ඖෂධ අනුමත කිරීම සඳහා තිබෙන NMR ආයතනයේ වැනි ඖෂධ සංස්ථා වැනි ස්ථානවලටත් එහෙයියෝ දාගෙන මේ රටේ විශේෂඥ භාවයෙන් අත්මිදීම තමයි සිද්ධ වුණේ. යම් යම් බලතල ලබා දීපු වෛද්‍ය සුදර්ශනී ෆර්නැන්ඩෝ කුල්ලේ වැනි අයගෙත් අදහස් වලට කිසිම ඉඩක් නොදී අර යස් සර් කියන එහෙයියෝ ටිකට මේ බලය ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි සිද්ධ කළේ. එහි කනගාටුදායක ප්‍රතිඵල දැන් මිනිස්සු ජීවිතවලින් වන්දිගෙවමින් තියෙනවා. පළමුවෙන්ම මේ රට දූපත් රටක්. ලෝකේ බොහෝ රටවල් මේ කොවිඩ් අර්බුදය ජය ගැනීමෙන් ඉන්නේ තමන්ගේ ගුවන් තොටුපළවල් මනාව කළමනාකරණය කිරීම. මේ රටේ විදේශ ඇමති 2020 ජනවාරි 28 වෙනිදා කිව්වා ගුවන් තොටුපළ කළමනාකරණය කළා තියෙන්නේ කිසිම කොවිඩ් රෝගියෙකුට එන්න විදිහක් නැහැ කියලා. දැන් මේ විදේශ ඇමති ඒ ගැන මොකද කියන්නේ කියලා අපි අහන්න ඕනේ දිනේෂ් ගුණවර්ධන මහත්තයාගෙන්. දැන් මොකද රටේ තත්ත්වය කියලා දැන් රටට කරුණා කළ පාපොච්චාරණයක් කරන්න ඇයි වැරදුනේ ගුවන් තොටුපළ කියලා. ගුවන් තොටුපළ බහාර ඇමති සංචාර කටයුතු බහාර ඇමති දැන් රටට කියන්න ඇයි රටට මේක වැරදුනේ කියලා. ඒ අතරේ අපිට පේනවා රෝගෙන් මෙච්චර උත්සන්න වෙලත් තාමත් අර උදයංග වීරතුංගගේ රුසියානු කොවිඩ් වසංගතය ලංකාවට වඩම්මාගෙන එන දර්ශනය අපට දැන් තාමත් පේනවා. මේ මෑතදි රුසියාවෙන් සංචාරකින් ගෙනාව රුසියාවෙන් සංචාරකින් 4000කට අධික ප්‍රමාණයක් ගෙන ඒමේ සැලසුමක් breaking.lk